මම සංජීවරිය නැගේ මම CCL ආයතනයේ CCK බලගිරින ආයතනයේ ඔපරේෂන් මැනේජර් දැන් සේවය කරනවා දැනට අපි සේවක සේවකයන් 6000ක පමණ සේවයක් සපයනවා මුළු ජීවිතේ පුරාම මිනුවන්ගොඩ කලගිරිහේන දඹදෙණිය වටවල රාජාංගන සහ මාතලේ යන ප්‍රදේශවල අපි ඇත්තටම ලෝකයේ තියෙන හොඳම සන්නාමයන් එක තමයි රට සේවය කරන්න සහ එකමුතු වෙලා වැඩ කරන්න ඒතකොට MNS Victoria Secret එතකොට MGF තව ඊට අමතරව දෙකතලන් ඒ වගේ වැනි නයිකි සහ ඒ වගේ ගොඩක් සමීපව කටයුතු කළා. ඇත්තටම මේ දවස්වල ගෝලීකරණ අර්බුදයත් එක්ක අපි ලොකු අර්බුදයකට මුහුණ දීලා තිනවා. මොකද අපිට තියෙන වියදම වැඩි ආදායමට වැඩි. එතකොට අපි ලොකුම මේ කාලේ තමයි කොවිඩ් වලටත් වැඩිය අමාරුවෙන්ම අපි දුවන කාලයක් වෙලා තියෙනවා. එතකොට අපි අපේ වියදම ගොඩක් අඩු කරගෙන තමයි අපි මේ ඉස්තිරියට අරන් යන්නේ. මොකද මේ වර්ෂයේ තරම් අමාරු වර්ෂයක් අපිට තිබුණ නැහැ මේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රියේ. ඉතින් අපි මේ වර්ෂයේ ඉඳන් 2025 28 දක්වා අපගේ ඉන්න සේවක සේවකයන් රැගෙන ඔවුන්ට පටිනඩි ගෙවාගෙන ඇත්තරම අරපිරිමත් මේ වැඩ කරනවා කිව්වොත් ඒ වඩා නිවැරදි කතාවක්. ඒ කියන්නේ මේ ඉදිරියට යන්න අපි ගොඩක් මොකද ඉන්න ගැනුම් කරුවන්ගේ ගැනුම් අඩු වෙලා තියෙනවා, ඔඩ සරි වෙලා තියෙනවා. ඒවත් එක්කම තමයි මේ පැක්ටියක්වත් වහන් නැතුව අපි මේ ඉදිරියට මේ කරන්න යන්නේ. ඇත්තරම දැන් අපි අලුත් තාක්ෂණය උදාගෙන දැනටමත් තියෙනවා. අපි දැන් එෆිෂන්සි අපි වැඩි කරන්න අලුත් ඒ කියන්නේ අපි දැනට අපේ සාමාන්‍යයෙන් අපේ ෆැක්ටරියක් 100% 80% මහන එෆිෂන්සි එක අපි තමයි කාර්යක්ෂමතාවය ෆැක්ටරි දුවන්නේ. එතකොට ඔටෝමේෂන් අලුත් මැෂින් ගෙනල්ලා ඒ වගේ අලුත් තාගත් කොහොමද මිනිස්සුන්ට හුරු කරන්න කියලා පෙන්නලා අලුත් දේවල් කරන් යනවා. එතකොට අපේ තියෙන වියදම් අඩු කර ගැනීම සහ එෆිෂන්සි එක වැඩි කර ගැනීමෙන් තමයි අපි ඉස්සරහට 8G වගේ තාක්ෂණයට යන්නේ. ඉදිරියට ඇත්තරම අපිට තියෙන ලොකුම තරජනය තමයි ලංකාවෙන් ගැලවිලා යනවා ඇගලුම් ක්ෂේත්‍රය. මොකද අනිත් රටවල්වල කොස්ට් එක අඩුයි. දැන් අපේ ලංකාවේ කොස්ට් එකට වැඩිය අනිත් රටවල්වල කොස්ට් එක අඩු වින්දා අපිට ලොකු තරජනයක් වෙලා තියෙනවා ඇගලුම් ක්ෂේත්‍රය ගැලවිලා යනවා අපිට වෙන රටවල්වල. ඒකට අපි මේක රැකගන්න අපේ කොස්ට් එකවම කියන්නේ අපි ඇත්තටම අපි කරන්න ඕනේ ලංකාව විදියට දැන් අපි පිටරටින් ෆැබ්‍රික් ගෙන්නනවා සියලු දේවල් කියන්නේ අපේ ඇක්සරිසියම වෙන රටවල්ලින් ගෙන්නනවා. දැන් අපේ මූලික අපිට තියෙන අභියෝගය තමයි ලංකාවේ මේවා නිපදවනවා නම් අපේ තව ගොඩාක් කොස්ට් එක අඩු වෙනවා. ඉතින් අපි ප්ලෑන් කරනවා දැන් ඉදිරියටත් ඉදිරියට ලංකාවේ මේ ඇගලුම් ක්ෂේත්‍රය තියාගන්න නිෂ්පාදනය කරන ෆැබ්‍රික් නිෂ්පාදනය. එතකොට ට්‍රේඩ් වලට මොනවද අපි කරන්නේ නිෂ්පාදනය කරලා කොහොමද ඒක තියාගන්නේ කියන තමයි ප්ලෑන් කරන්නේ. බලාපොරොත්තුවක් විදියට ඇත්තටම අපි හැම කෙනාම කැමති ලංකාවේ මිනිසුන්ට සේවය සැලසන්න. මොකද පිටරට යනවට වැඩිය මේ වෘත්තිය. එතකොට අපි බලාපොරොත්තු වෙන පුළුවන් තරම් කියන්නේ ලංකාවේ මේක තියාගන්න ඉස්සරලා කිව්වාගේ කියන්නේ කොස්ට් එක අඩු කරගන්න තමයි අපේ මූලික ප්‍රාර්ථනය. මොකද අභිලාෂය අපි මොකද මේක අඩු කරගත්තේ නැත්නම් අපිට ඉස්සරහට ලොකු තරජයක් වෙනවා ඇගලුම් ක්ෂේත්‍රයේ ලංකාව තියාගන්න. ඉතින් අපිට මූලිකවම අපේ ඇඟලුම් කරනවා නම් මෙහි අපේ වියදම අඩු කරලා අපේ ඇඟලුම් මෙහි ෆැබ්‍රික් අපි නිපදවනවා නම් සහ අපිට ඇක්සරීස් අපි නිපදවනවා නම් ඒවා අපි නිපදවන්න ඉතින් මෙහි අපි පිටරටින් හරි කවුරු හරි අපිට ආයුධය ගෙන්නලා මෙහෙට කරන එක තමයි අපේ ලොකුම අභියෝගය සහ අපේ ඒ දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තරම අපරාධ ක්ෂේත්‍රය ගැන සාරාංශ වශයෙන් කිව්වොත් ලංකාවේ තමයි දැනට මේ ලෝකයේ තියෙන හොඳම කොලිටි ඇඟලුම් නිෂ්පාදනය වෙන්නේ. අපි බංගලාදේශ, පකිස්තාන්, වියට්නාම්, ඉන්දුනීසියා වැනි රටවල් වලට වැඩිය හොඳම කොලිටියේ තියෙන ලංකාවේ ඔයගලන්ට කියලා බලන්න පුළුවන් ලංකාවේ මහාන ප්‍රොඩක්ට් එකට ළමයිගේ මේ ළමයි අපේ ශ්‍රී ලංකාවේ ළමයිගේ කොලිටි කොහොමද කියලා මොන ගාමන්ට් එකක් කරා මේ ශ්‍රී ලංකාව දිහා බලනවා. ඔයගලන් ගිහලා වෙන රටවල් වල ගිහලා බලන්න පුළුවන් අපේ ලංකාවේ මහාන ළමයි කොලිටි කොහොමද කියලා මේ ශ්‍රී ලංකාව දිහා ලේබල් එකක් දැක්කම. මොකද ඕක තමයි අපේ අනන්‍යතාවයේ මේ ලෝකෙට දෙන්න පුළුවන් ලොකුම අනන්‍යතාවය ඕක තමයි. මොකද ඔයිට වඩා දෙයක් නැහැ ලංකාවේ අනන්‍යතාවය ගැන කියන්නේ. ඕක තමයි අත්තම කතාව. මොකද ලංකාවේ කල්පේ තමයි ලෝකේ නම්බර් 1 ක්වොලිටි.